नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस् श्रद्धा संपन्न कारुणिक विनतुनि हम केनेक्मोतुम सद्धर्म श्रवणे सदहा संबंधवन मुहूर्त ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ උතුම් සද්ධර්ම සාගරයෙන් සල්පයක් නමුත් ශ්‍රවණය කරගන්නටයි හැම කෙනෙක්ම මේ විදිහට සූදානම් වන්නේ. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය මේ සිත පිළිබඳව නොඑක් ආකාරයෙන් විභජනය කරමින් දේශනා කරන ලද අපූර්වතම ධර්මයක්. එය මනෝකේන්ද්‍රීය ධර්මයක්. मनस मौलिक अपट देशनाक्रेदुने मनोपुब्बंग धम्म मनोसिद्धा मनोमया आदि लिशदक्वान्निम शिरुचित्तचैसिकादि धर्म्यांत नतिनाम मे सिता संप्रयोगवन धर्म्यांत सित पूर्वांगम द्याक्पवत पत्तन भव पिन्नतुने मे सिते स्वभावय पुदुमाकाराय सित तरम विसितुरुवन වෙනත් දෙයක් නැති නිසා තමයි ඒ සිතට චිත්ත කියන වචනය භාවිත කරන්නේ. තිරස්සනගත ලෝකය තරම්, ඒ කියන්නේ මේ තිරසංගත සත්වයින් තරම් විසිතුරු වන වෙන තිරසක් ලෝකයේ ඇත්තේ නැහැ. ලෝකයේ යන්නේ සත්ව කොටසෙන් ගත්තාම දැන් මිනිස්යෝ ගත්තාම යන්නේ ඒක ස්වરૂපී භාවයක් තිබෙනවා. දෙවියෝ ගත්තාම යන්නේ ඒක ස්වરૂපී භාවයක් තියෙනවා. ඒ විදිහට බ්‍රහ්මයින් විදිහටත් ඒකස්වරූපී භාවය දකින්න පුළුවන්කම තියෙනවා. නිර්සත්වයින් විදිහටත් ඒ විදිහයි. නමුත් තිරසංගත ලෝකය එකිනෙකට එකිනෙකට වෙනස්. ඒක විසිතුරුයි. යම්කිසි විදිහකින් මේ විසිතුරු සහගත තිරස්චේනගත ලෝකය පවා එබඳු වූ ලෙස විසිතුරුව පවත්වන්නට ප්‍රධාන වන්නේ චිත්ත සංතානය සිත. එතකොට සිත කොච්චර විසිතුරුද කියන එක අමුතුවෙන් කියන්න අවශ්‍ය වන්නේ නැහැ. සිත කියන එක හරිම විසිතුරුයි. විවිධ ස්වરૂපයි, විවිධ ආකාරයන්ගින් යුක්තයි. ඒ ධර්මයන්ගේ යෙදීම නොයෙදීම මත සිතෙහි ස්වභාවය, ලක්ෂණය, කෘත්‍යාදී දේවල්, රසයාදී දේවල් වෙනස් ස්වરૂපයන් ගන්න ලබනවා. ඒ සිතට ලැබෙන දේ අනුව ඒ සිත ඒ විදිහට සකස් වෙනකොට ඒ සිතෙන් නිපදවන අනෙකුත් දේවල් පිළිබඳවත් ශක්ති ප්‍රභවයේ නානත්වයක් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. කර්ම සිතක යෙදෙන ධර්මයන් වෙනස් වෙනකොට ඒ කර්මයට ලැබෙන විපාකය තුළ නානත්වයක් දකින්නට පුළුවන්කම තියෙනවා. මේ විදිහට මේ සිතෙහි විසිරුණු බව පුදුමාකාරයි. සිතෙහි විසිරුණු බව හිතලා කෙලවරක් කරන්නට බැරි තරම් ස්වභාවයකින් යුක්තයි. එසේනම් මෙසේ වූ සිත පිළිබඳව අපි දත යුත්තේ ඇයි? එසේ වූ සිත පිළිබඳව පින්නතුනි අප දත යුතු වන්නේ ඒ සිත පිළිබඳව පවත්නා අනවබෝධය නිසා, ඒ සිත පිළිබඳව පවත්නා නොදන්නාකම නිසා අපි සෑම විටකම ලෝකයේ තුල පවත්නා යථාභූත ස්වභාවය අවබෝධ කර නොගෙන අනිකුත් භෞතික දේ මත සිත පැවැත්වීම සිද්ධ කරනවා. අපි නොපවත්නා දෙයක් පවත්නා ලෙස හඟිනවා, පවත්නා ලෙස කල්පනා කරනවා. එතකොට හිතේ ස්වභාවය ඒ විදිහට වෙනස් ලක්ෂණයන්ගෙන් යුක්ත වෙන නිසා ඒ හිතේ වැරදි ස්වરૂපයන් මොනවාද? ඒ කියන්නේ සැබෑවටම ලෝකය තුල විද්‍යමාන වන යථාර්ථය, ඒ යථාර්ථයේහි ලක්ෂණයන් පිළිබඳව තේරුම් නොගන්නකම නිසා ලෝකේ නැති දේවල් විදිහට ගෝචර කරගන්න, විද්‍යමාන නොවන දේවල් විදිහට ග්‍රහණය කරගනු ලබන දේවල් මොනවාද කියන එක පිළිබඳව අපි දැනුමක් ඇති කරගත යුතුයි. අනේ හේතු නිසා අපි හිත පිළිබඳව යම් ප්‍රමාණයකට දත යුතු වන්නේ.
එනිසයි බුදුරජාණන් වහන්සේ චිත්තය නැමැති ධර්මය බෙදා දක්වමින් අපට දේශනා කරන්නට යෙදුණේත්. එය තේරුම් ගැනීමෙහි වැදගත්කම තියෙන්නේ ඒ නිසාම තමයි. වෙනතුනි සිතක ස්වභාවය සෑම මොහොතකම හටගෙන නිරුද්ධ වන බව. හැබැයි සිත හටගෙන නිරුද්ධ වන බව තුළ තිබුණත් ඒ යථාර්ථය ප්‍රතිවේධ නොකරන කම නිසා යථාර්ථ වශයෙන් විද්‍යමාන නොවන සත්පුද්ගල සංකල්පනාවක් සත්පුද්ගල සංඥාවක් අපි නැවත නැවතත් පවත්වනවා. අන්න ඒ ලක්ෂණය අන්න ඒ ස්වභාවය දුරු කරගන්නට නම් අපිට මේ සිත සිත හා සම්ප්‍රයෝග වන අනිකුත් ධර්මයන් පිළිබඳව යම් තාක් දැනුමක් ඇති කරගන්නට ඕනේ. අන්න ඒ තේරුම් ගන්නට තමයි බුදුරජාණන් වහන්සේ අභිධර්ම පිටකය තුළ මේ සිත නැමැති ධර්මයේ පිළිබඳව මෙපමණ බෙදා දක්වමින් දේශනා කළා තිබෙන්නේ. ඒ වගේම රූප ධර්මයෙන්වත් ඒ ආකාරයටම බෙදා දක්වමින් දේශනා කළා තියෙන්නේ ඒ ලෝකයේ තුල පවත්නා අවිද්‍යාන්ධකාරය දුරු කරගන්නට අවශ්‍ය වන විදිහට. එතකොට මේ ධර්ම කාරණා පිළිබඳව පැහැදිලි අවබෝධයකින් තොරව යම්කිසි කෙනෙක් නිර්වාණය සාක්ෂාත් කරනවා කියලා කියනවා නම් ඒ සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයක් නෙමෙයි. යම්කිසි කෙනෙක් කියනවා නම් මේ නාමය පිරිසිඳ නොදැක්ක නාම ධර්මයන් පිරිසිඳ නොදැක්ක මම නිවන් දකිනවා කියලා. ඒ නිවන් දැකීම පිළිබඳව අපිට කියන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. නිවන් දකින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට අපිට දකින්නට පුළුවන් මේ නාම රූප ධර්මයන්ගේ පිරිසිඳ දැකීම අනුව තමයි අපිට නිවන් නිර්වාණ අවබෝධය පිළිබඳව කතා කරන්නට පුළුවන්. ඒ නිසා සූත්‍රයක කතා කරන ධර්ම කාරණාවක් තුළින් නමුත් අපට පිරිසිඳ දැක්ක යුත්තේ මේ කතා කරන හොදු ධර්මයන්ගේ ස්වභාවය අවබෝධ කර ගැනීම අනිත්‍ය ආදී ලක්ෂණයන්ගෙන්. එනිසා මේ කතා කරන දේ ඉතාම වැදගත්. කෙනෙකුගේ ධර්ම අවබෝධයට නිර්වාණය අවබෝධ කරගන්නට නිවෙන්නට ඉතාම වැදගත්. එතකොට අපි සාකච්ඡා කළේ ධර්ම කොටහසයන් අතින් ඉතාම වැදගත් වන කරුණු කීපයක් පිළිබඳව. ඒ කියන්නේ අපි ධම්මසංගණි ප්‍රකරණයේ යෙදෙන මාතිකා අසුරු කරගෙන තමයි මේ සාකච්ඡාව පවත්වන්නේ. ඒකට මාත්‍රකා වර්ණනාවක් විදිහට නැතිනම් මාතිකා පිළිබඳව අපි කරන යම් විග්‍රහයක් විදිහට තමයි මේ දේශනාව සිද්ධ කරන්නේ. එතනදී අපි මූලික විදිහට හඳුනාගත්ත කුසල ධර්ම කියන්නේ මොනවාද? අකුසල ධර්ම කියන්නේ මොනවාද? අභ්‍යාකත ධර්ම, අව්‍යාකෘත ධර්මයෝ කියන්නේ මොනවාද කියන එක හඳුනාගත්තා. ඊට පස්සේ අපි කුසල ධර්ම, අකුසල ධර්ම, අව්‍යාකෘත ධර්ම පිළිබඳව හඳුනාගත්තට පස්සේ අපි ඊට පස්සේ පවක්නා ඒ වේදනා ත්‍රිකය පිළිබඳව නැතිනම් වේදනාවේ කොටස් ටික පිළිබඳව තමයි අපි කතා කරන්නේ. ත්‍රිකයක් කියලා කියන්නේ මොකද්ද? අපි නැවත නැවතත් කියන්නේ ඔබේ මතකය ආවර්ජන කරගන්න අවශ්‍ය නිසා ත්‍රිකයක් කියලා කියන්නේ තුනේ කොටසක්. ත්‍රිකයක් කියලා කියන්නේ තුනේ එක කොටසක්, තුනේ කොලකයක්, තුනේ ගොඩක්. එතකොට මේ වේදනා ත්‍රිකය කියලා කියන්නේ වේදනාව කියන ප්‍රධාන දේ යටතේ තියෙන කොටස් තුනක්. මොනවාද ඒ? සුඛාය වේදනාය සම්පයුක්තා ධම්මා, සැප වේදනාව හා සම්ප්‍රයුක්ත ධර්මයෝ. දුක්ඛාය වේදනාය සම්පයුක්තා ධම්මා, දුක් වේදනාව හා සම්ප්‍රයුක්ත ධර්මයෝ. අදුක්ඛම සුඛාය වේදනාය සම්පයුක්තා ධම්මා, අදුක්ඛම සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත ධර්මයෝ. එතකොට සැප දුක් උපේක්ෂා කියන මේ ත්‍රිවිධ වේදනාව හා සම්ප්‍රයුක්ත ධර්ම පිළිබඳව තමයි මේ ත්‍රිකය තුළ විවරණයට ලක් කෙරෙන්නේ. එතනදී අපි හඳුනාගත්තා සුඛාය වේදනාය සම්පයුක්තා ධම්මා කියනකොට සැප වේදනාව හා සම්ප්‍රයුක්ත දේවල් ගැන කතා කරනකොට සුඛ භූමියෙහි කාමාවචර භූමියෙහි රූපාවචර භූමියෙහි එවැගේම අපරියාපන්න භූමියෙහි සුඛං වේදනං ඨපෙත්තා
සපවේදනාව අත්හැරලා දැන් සපවේදනාව හා එකට තියෙන දේවල්නේ කතා කරන්නේ. ඒතකොට සපවේදනාව කියන එක අලුතෙන් කියන්න ඕනේ නැහැ. දැන් ඔබත් එක්ක එකට ඉන්න අය කවුද කියලා අහුවාම මමත් ඉන්නවා කියන්න ඕනේ නැහැ. ඒ වගේ සුඛ වේදනාව හා එකට පවත්නා දේවල් මොනවද කියලා කිව්වහම සුඛ වේදනාව කියන්නේ ඒක සුඛං වේදනං තපෙත්වා කියලා කියන්නේ. එතකොට මේ සුඛ භූමියේහි සපසාගත භූමියේහි කියන කාමාවචර රූපාවචර ඒ වගේම අපරියාපන්න මෙතනදී අරූපාවචර කියන බෙදීම ගන්නෙ නෑ. හේතුව අපි පැහැදිලි කළා. මොකද්ද අරූපාවචර කියලා කියන්නේ? කිව්වේ අරූපාවචර කියලා කියන්නේ පංචමධ්‍යහනෙහි තිබෙන ප්‍රභේද හැටියට සැලකෙන්නේ. එමත් නැතිනම් එතන තියෙන්නේ උපේක්ෂා ඒකාග්‍රතා මිසක සුඛ වේදනාව නෑ. අන්නේ හේතුව නිසා අරූපාවචර ටික මෙතනට අදාළ කරගන්නේ නෑ. එතකොට ධ්‍යාන විදිහට ගත්තත් රූපාවචර ධ්‍යාන ටික පමණයි මෙතනට ඇතුළත් කරගන්නේ. අපරියාපන්න භූමියේත් ඒ රූපාවචර ධ්‍යාන හා සංග්‍රහිත වන ඒ මාර්ග සහ ඵල සිත් පමණයි මෙතන අදාළ වන්නේ. එතකොට සුඛං වේදනං තපෙත්වා මේ ධර්මයන් අනුගියපු සැප වේදනාව අතහැරලා තිබෙන ඒහා සම්ප්‍රයුක්ත වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය, විඥාන ස්කන්ධය. මෙන්න ඉමේ ධම්මා සුඛාය වේදනාය සම්ප්‍රයුක්තා මෙන්න මේ ධර්මයෝ තමයි සැප වේදනාව හා සම්ප්‍රයුක්ත ධර්මයෝ කියලා කියන්නේ. එතකොට අපි එතනදී හඳුනාගත්ත සිත් විදිහට ගත්තාම මේ සෝමනස්ස සහගත සිත් ටික සියල්ලම සුඛ සහගත සිතත් මේ ආසම් ඒ සිතෙහි යෙදෙන අනිකුත් චෛතසික සංප්‍රයෝගේනොත් මේකට අදාළ වෙනවා කියන එක. සෝමනස්ස සහගත කියනකොට ලෝභ සහගත ලෝභමූල සිත් හතරත් ඒ වගේම අහේතුක කුසල විපාක සෝමනස්ස සහගත ඒ සම්තිරණ සිත හසිතුප්පාද සිත ඒ වගේම කාමාවචර කාමසෝබන සෝමනස්ස සහගත සිත් හතර ඒ වගේම විපාක සිත් හතර ඒ වගේම ක්‍රියා සිත් හතර කියන මේ 12 චිත්තය ඊට පස්සේ ප්‍රථම ධ්‍යාන සිත් 11ක් ගැන කතා කළා. ဒုတိය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුත්ථ ධ්‍යාන සිත් 11 බැගින් අපි කතා කළා. එතකොට මේ සිත් 62ක සෝමනස්ස සහගත ස්වභාවය පිළිබඳව කතා කරනවා. ඊට පස්සේ සුඛ සහගත කාය විඥාන සිත සැපසහගතයි කියලා කතා කරනවා. එතකොට මේ සිත් 63ක් සුඛාය වේදනාය සම්පයුත්තා ධම්මා කියන එකට අදාළයි. එතකොට මේ සිත් 63ේ යෙදෙන යම්කිසි චෛතසික ධර්මයන් තිබෙනවා නම් ඒ කියන්නේ ද්වේෂ, ඉස්සා, මච්චරිය ආදී විනිර්මුක්ත වන යම්කිසි චෛතසික සංප්‍රයෝගයක් තියෙනවා නම් චෛතසික ධර්මයන්ගේ යෙදීමක් තියෙනවා නම් ඒ සියල්ලම කැටිකොට තමයි කියන්නේ සුඛාය වේදනාය සම්පයුත්තා ධම්මා කියලා සැප වේදනාව හා සම්ප්‍රයුක්ත ධර්මයක් කියලා. එතකොට දැන් වේදනානුපස්සනාව ආදී මේ දේවල් වඩන පුද්ගලයෙකුට මේ විපස්සනාව පැත්තට භාජනය කරනකොට තේරුම් ගන්නට පුළුවන් දේ තමයි මේ සත්වයේක පුද්ගලයේක කියලා ඇති කරගනු ලබන සංඥා මානසිකාරයන් පවත්වන තැන තිබෙන යථාර්ථයේ තේරුම් ගැනීමේදී හුදු මෙන්න මේ සුඛ වේදනාව හා සංප්‍රයුක්ත වන ධර්මයක් විනා මේ පුද්ගලයෙක් නෙමෙයි දුක් වේදනාව හා සංප්‍රයුක්ත වන මෙබඳු සිතක හට ගැනීම සහ වැයවීම විනා මේ සත්වයේක පුද්ගලයෙක් නෙමෙයි අදුක්කම සුඛ වේදනාව හා සංප්‍රයුක්ත ධර්මයන්ගේ සංප්‍රයෝගයේ විනා සත්වයේක පුද්ගලයෙක් නෙමෙයි කියන එක පිළිබඳව අත්දකින්නට පුළුවන්කම තිබෙනවා. පින්නතනේ අපි මේ කය දිහා බලලා පුද්ගලයෙක් කියලා කතා කළාට මේ කය පිළිබඳව අපි දැකලා සත්වයේක යන සංඥාව උපදව ගත්තට මේක හරියට දරකඩක් වගේනේ. මේක කිසිම ගතයුත්තක් ඇත්තේ නැහැ. මේක ඉතාම පිළිකුල් කටයුතු දෙයක්. පිපෙන බිම්මලක් වගේ ආපහු පරවෙලා යන දෙයක්. ඒක භෞතිකව හටගත් දේ ඒ විදිහටම ඒ සතර ධාතුන්ගේ පැවැත්ම පමණක් සිද්ධ කරන දෙයක්. ඒකට ඇවිදින්න පුළුවන් කමක් නැහැ. ඒකට කන්න බොන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම ඒකට පුළුවන් කමක් නැහැ තමන්ට අවශ්‍ය විදිහට පවතින්නට.
එහෙනම් ඒක කරන්නේ කොයි විදිහටද? වෙනතුනේ අන්න ඒ එබඳු ස්වභාවයක පවතින දරකඩක්සේ පවතින ඒ කය ඇසුරු කරගෙන පවතින මනස නිසා ඒ රූපය ඇසුරු කරගෙන පවතින මනස නිසා මේ රූපේහි යෑම් ඊම් පේනවා ගැනීම් තැබීම් පේනවා අපිට සෙලවීම් චලනයන් පේනවා එතකොට දැන් මේ පේනින්නේ මනස මේ රූපය ඇසුරු කරගෙන පවත්වන කම නිසානේ දැන් අපිට මෙන්න මේ කය පුද්ගලයෙක් නොවන බව තේරුම් ගන්නට නම් මේ මනසේ ක්‍රියාකාරීත්වය මේ කය ඇසුරු කරගත්ත මනසේ ක්‍රියාකාරීත්වය පිළිබඳව තිබෙන දැනුම වැදගත්. එතකොට අපිට පේනවා මේ හිතේ ස්වභාවය මෙන්න මේ විදිහයි. හිත ලහු පරිවර්තයි, ඉක්මනින්ම හටගෙන ඉක්මනින්ම බිඳී යන ස්වභාවයෙන් යුක්තයි. එතකොට මේ රූපය පිළිබඳව අපිට සත්පුද්ගල භාවයක් පණවන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. නාම ධර්මතා ටික නිසායි රූපේහි යෑමීම් ගැනීම් තැබීම් පේන්නේ. නැත්තම් මේකත් ඔහි ගලක් තිබ්බ වගේ තමයි. ඒකට හැඟීම් දැනීම් නැහැ. ඒකට වෙන සිද්ධ වෙන දේවල් ඇත්තේ නැහැ. එතකොට අපිට මේ සිත ඒ අනුව යොමු වෙලා තිබුණොත් තමයි මේක දැනගන්න පුළුවන් කම තියෙන්නේ. එනං ඒ සිතෙහි කෘත්‍ය පිළිබඳව අපි දැනගන්නකොට අපිට පේනවා මේක සත්‍යයේ පුද්ගලයක් නොවන හුදු රූප ධර්මයක් සහ නාම ධර්මතා ටිකක්. හේතු සම්ප්‍රයෝගයෙන් හට ගන්නවා, හේතු විප්‍රයෝගයෙන් මේක නිරුද්ධ වෙනවා. මෙන්න මේ අවබෝධය ඇති කර ගැනීමට සම්මර්ෂණය කිරීමට මේ කියන කාරණා ටික ඉතාම වැදගත්. ඒ නිසා තමයි සැප වේදනාව හා සම්ප්‍රයුක්ත ධර්ම මොනවාද කියලා අපි විශ්ලේෂණය කරගන්නකොට සැප වේදනාව හා එකට තියෙන සම්ප්‍රයුක්ත ධර්මය මොනවාද කියලා අපි නිවැරදිව මානසිකාරයේ පවත්වමින් විශ්ලේෂණය කරගන්නකොට අපිට පුළුවන් සැප විඳින සතුටින් ඉන්න පුද්ගලයෙක් කියලා හිතන තැනක ඒ තියෙන යථාර්ථයේ චිත්තචෛසික ධර්මයන්ගේ ස්වභාවය පිළිබඳව අපිට මානසිකාරයේ පවත්වන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට අද අපිට දෙවැනි කාරණාව හැටියට තිබෙන්නේ දුක්ඛාය වේදනාය සම්පයුත්තා ධම්මා කියන කාරණාව පිළිබඳව විවරණය කරගන්නට. එතකොට කතමේ ධම්මා දුක්ඛාය වේදනාය සම්පයුත්තා. කුමන ධර්මයෝද දුක් වේදනාව හා සම්ප්‍රයුක්ත බවට පත්වන්නේ? දුක්ඛ භූමියං කාමාවචරේ දුක්ඛං. දුක් භූමියේහි කාමාවචරේ දුක්ඛං. කාමාවචර වූ දුක. එතකොට මේ කාමාවචර දුක කියලා කියනකොට කාමාවචර භූමියේහි ඇති දුක්ඛ වේදනාව පිළිබඳවයි මේ කතා කරන්නේ. දුක්ඛ වේදනාව. මේ දුක්ඛ වේදනාව වේදනාවක් විදිහට යම් සිතක යෙදෙනවා නම් ඒ සිත තමයි මේ වේදනාව හා සම්ප්‍රයුක්ත ධර්මය කියලා කියන්නේ. සිත් වශයෙන් එකක්. කියන්නේ වේදනාව ඇති සිත් වශයෙන් ගත්තාම මේ හිත තමයි හිතගෙන තමයි කතා කරන්නේ. ඒ හිතේ ස්වභාවය. එතකොට දුක්ඛං වේදනං තපෙත්වායි දුක් කියන වේදනාව හැර ඒ සම්ප්‍රයුක්ත වන වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ස්වභාව ලක්ෂණයන් තමයි ගණනය කරන්නේ. එබඳු වූ සිත් කීයක් තියෙනවද? දුක්ඛය වේදනාය සම්ප්‍රයුක්ත වූ සිත් කීයක් තිබෙනවද? දුක් වේදනාව හා සම්ප්‍රයුක්ත වන සිත් තුනක් තිබෙනවා. දුක් වේදනාව හා සම්ප්‍රයුක්ත වන සිත් තුනක් තිබෙනවා. මොනවාද ඒ සිත් තුන? අපි කියනවා දෝමනස්ස සහගත. දෝමනස්ස සහගත පටිග සම්ප්‍රයුක්ත අසංඛාරික සිත සහ දෝමනස්ස සහගත පටිග සම්ප්‍රයුක්ත සසංඛාරික සිත. ඒ සිත දෝමනස් බවින් යුක්තයි. ඔබ දුකෙන් ඉන්නවා කියලා කියන හැම මොහොතකම පවතින ওই දෝමනස්ස චිත්ත තමයි. ඊට පස්සේ තව සිතක් තියෙනවා දුක්ඛ සහගත කාය විඥාන කියලා සිතක්. ඒ දුක්ඛ සහගත කාය විඥාන සිතත් මේ දුක්ඛාය වේදනාය සම්පයුත්තා ධම්මා කියන දෙයට අදාළ වෙන දෙයක්. ඒක කතමේ ධම්මා දුක්ඛාය වේදනාය සම්පයුත්තා. කවර ධර්මය දුක්ඛ වේදනාව හා සම්පයුක්තද? ද්වේ දෝමනස්ස සහගත චිත්තෝත්පාද. දෝමනස්ස සහගත චිත්තෝත්පාදය කොටස් දෙකයි. දුක්ඛ සහගතං කාය විඥානං. දුක්ඛ සහගතයන් කාය විඥානයක් තිබෙනවා නම් එතුප්පන්නං මෙතන හටගත්ත වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ටික. ඒ කියන්නේ යම් විඳීමක් තියෙනවා නම් ඒ විඳීම යම් හැඳිනීමක් තියෙනවා නම් ඒ හඳුනගන්න බව වේදනා සංඥා ස්කන්ධය.
ඊට පස්සේ යම් අනිත් සියලු චෛතසික ධර්ම සංස්කාර ස්කන්ධය විඥාන ස්වභාවය චිත්තය විඥාන ස්කන්ධය. එතකොට මේ දේවල් තමයි සංප්‍රයුක්ත ධර්ම කියලා, කියන්නේ දුක්ඛාය වේදනාය සංප්‍රයුක්තා ධම්ම. එතකොට පින්නතුනේ ඔබ ජීවිතය තුළ දුකෙන් ඉන්නවා, කලකිරීමින් ඉන්නවා, තව කෙනෙක් ගැන ඊර්ෂ්‍යාවෙන් පසු වෙනවා. මේ ආදී තැන්වලදී ඔබට ඇතිවන සිත මොකක්ද? ඔබට ඇති වෙන්නේ මෙන්න මේ දොම්නස්සහගත සිත. නිසා ජීවිතේ ඔබ කලකිරෙනවා, දුක් වෙනවා කියලා කියන්නේ ඔබ නැවත නැවත අකුසල චිත්තයන් දිනු කරනවා කියන එක. මේ කලකිරීම ගැන කතා කරන්නේ ආර්ය කලකිරීම පිළිබඳව නෙමෙයි. ඒක නුවණින් දැකලා ඇති කරගන්න නිබ්බිදා විරාගයක්. මේක ගැන කතා කරන එක නෙමෙයි. මේ කියන්නේ අපි ඇති කරගනු ලබන ගැටීම් සහගත සිතක් නිසා පවත්නා. දැන් යම් කෙනෙකුට අකමැති නිසා, යම් ගතියකට අකමැති නිසා, අපි යම් දෙයකින් පීඩාවට පත් වෙන නිසා අපි ඒකට දුකින් ඉන්නවා. දැන් අපි යම් කිසි දෙයක් අපෙන් අහිමි වෙනකොට අපිට දුකටපත් වෙනවා. එතකොට අරකේ කැමැත්ත විදිහට ඇති වෙනකොට, අහිමි වෙන දෙයට කැමැත්ත ඇති වෙනකොට ඒක ලෝභ මූලිකව සිත් උපදිනවා. ඒ වගේම මේක මට නැති වුණානේ දැන් කියලා හිතනකොට නැතිවීමත් එක්ක ගැටීම හිත ඇති වෙනවා. එතකොට ද්වේෂ මූලිකව සිත් ඇති වෙනවා. එතකොට දේවල් අපෙන් අහිමි වෙනකොට ලෝකේ අපි දුකටපත් වෙනවා කියලා කියන්නේ ලෝභ ද්වේෂ නැමැති මේ අකුසල මූලයන් නැවත නැවත ඇසුරු වෙනවා. එනිසා ඔබ ටිකක් දුකෙන් ඉන්න කෙනෙක් නම් ඔබ හිතලා බලන්න, ඔබේ හිතේ වැඩ කරන්නේ අකුසල සිතක්. ඔබ බලාපොරොත්තු වෙන්නේ අර හිතේ යම් කිසි දෙයක් සමග තිබෙන ගැටීම නැවත නැවත පවත්වන්නද? එහෙනම් ඔබ ඉන්නේ වැරදි තැනක. ඒක ඔබ දුගතියට පත් කරන්නට හේතුවක් බවට පත් වෙනවා. අපිට හිතෙන්න පුළුවන් මම හරි අහිංසකයි, මම මටම මෙහෙම දේවල් වුණා, ඒ ගැනයි මට තියෙන දුක කියලා සමහර වෙලාවට ලෝකෙ කියන්නේ. මම වරදක් කරන කෙනෙක් නෙමෙයි, ඒ නිසා මට දුකයි. වෙනතුනේ ඔබ කරන වරද තමයි ඔබ අකුසලයේ අසුරු කිරීම. ඔබ කරන වරද තමයි ඔබ ද්වේෂ මූලිකව වාසය කිරීම. ඔබ කරන වරද තමයි ඔබ දෙයකට කැමැති වීම, ඒක ලෝභය. ඒ කැමැති වෙන දේ නැතුව යනකොට එතන ඇති වෙන ගැටීම. එතකොට ඒ දෝමනස්ස සහගත චිත්තෝත්පාදයේ විදියට ඔබට උපදවන්න පුළුවන්කම උපදින ස්වභාවයේ තිබෙනවා. දොම්නස් සහගත ස්වභාවය. සතෙක් මරණ වෙලාවක් ගන්නකො. මාංශ ලෝභය කියන එක ලෝභය. මාංශ ලෝභේ ලෝභේ මස් කන්න ආසයි. සතා මරනවා. සතා මරන්නේ ජීවත් වුණොත් එයාගේ ආශාව ඉෂ්ට කරගන්නට බෑ. ඒ නිසා ඔහු ඒකත් එක්ක ජීවත් වීමත් එක්ක ගැටෙනවා. ඒ නිසා එතන පවතින ද්වේෂය. මඳුරෙක් මරනවා. එතන පවතින ද්වේෂය. එතකොට ඒ වගේ ඔහුගේ ජීවත් වීමට අකමැති ස්වභාවය. එතකොට අන්න ඒ බඳු මට්ටම් අකුසල කර්මපත බලවත් අකුසලය. අපි දුක් වෙනවා. ඒ දුක් වෙනවා කියන දේ තියෙන්නේ ඒ සිතම තමයි. ඒ සිතම තමයි. ඒවා අපිට අපිව යහපත් තැනකට පමුණවන ධර්ම නෙමෙයි. එනිසා යම් කිසි විදිහකින් ඔබ සිද්ධ වෙන යම් අහිමිවීමක් තුළ හෝ දෙයක් ඔබේ ජීවිතෙන් නැතිව යෑමක් තුළ හෝ ඔබ දුක උපදව ගන්නවා වෙන්නට පුළුවන්. ඊට පස්සේ ඒ විදිහට ඔබ යම් යම් දේවල් පස්සේ ගිහිල්ලා දුක ඔබේ ජීවිතයේ ස්වභාවයක් හැටියට ඔබ තියාගෙන ඉඳීම තුළ ඔබමම හානියටපත් කරගන්නවා. ඔබවම හානියටපත් කරගන්න. ඒක දුක පිණිස පවතින දෙයක්. ඒක වේදනාව පිණිස පවතින දෙයක්. අනාගතයට අපි කියන අඳුරෙන් අඳුරට යන අය කියලා. සමහර වෙලාවට අපි මේක පාවිච්චි කරන්නේ අඳුරෙන් අඳුරට යනවා කියන එක අර ලෝකේ නොඑක ආකාරයට දුක්ඛිත තත්ත්වයන් ඉඳලා දුක්ඛිත තවත් විපාක ගෙනත් දෙන්න පුළුවන් කර්ම සිද්ධ කරන අය ගැන විතරක් කතාවක් විදිහට. ඒ වුණාට ඔබ ඇත්තටම ඒ මට්ටමින් සීමාවකටපත් නොවි ඔබ ඊට වඩා දෙයක් හිතන්නට අවශ්‍යයි. එතන විතක ඒ දුක්සහගත දෙයක් හැමෝම ඔබ වඩා පීඩාවටපත් වෙනකොට නැවත නැවත ඒත් ඔබත් අඳුරෙන් අඳුරට යන්න පුළුවන්කම තියෙනවා කියන එක එකයි. එනිසා ඔබේ හිත හදාගන්න අවශ්‍යයි බොහොම ඉක්මනට. ඒ දේවල් මත කම්පා වෙලා දුක මත ඔබ ඇද වැටෙනවද කියලා ඔබ පිළිබඳව විනිශ්චයක් ඇති කර ගැනීම ඉතාම වැදගත්. හැමදාම හිතේ ස්වභාවය තමයි අපි අලිච්ච දේවල් එක්ක ඒ දේවල් නැති වෙනකොට ඒ නැතිවීමත් එක්ක අපි ගැටෙන එක. ඒක තමයි සංතාපය කියලා දුකයි කියලා අපි වරදවාගෙන අපි ඒකත් එක්ක වාසය කරන්නේ.
හැබැයි ඒක අපි දන්නේ නැහැ අකුසලයක් කියලා. පින්තුනේ ඒක අකුසලයක්. ඒ නිසා ඒ අකුසලය කියන දේ අපේ සිත තුළ නැවත නැවත පවත්වන්නට හොඳ දෙයක් නෙමෙයි. ඒක අමිත්‍රේක්. ඒක අපිව දුකට ඇද දමන දෙයක්. ඒ නිසා ඒ පිළිබඳව අපි ඊට වඩා කල්පනා කරන්නට අවශ්‍යයි. ඊට පස්සේ තුන්වෙනි කාරණාව අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. කතමේ ධම්මා අදුක්ඛම සුඛාය වේදනාය සම්පයුත්තං. අදුක්ඛම සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත ධර්මයෝ මොනවාද? එතකොට මේ ත්‍රිකයේ තුන. ඒ කියන්නේ ත්‍රිකය කියලා කිව්වෙ මොකටද? තුනේ ගොඩක්. මේ තුනේ කොටසේ අවසාන එක තමයි අදුක්ඛම සුඛාය වේදනාය සම්ප්‍රයුක්ත ධර්ම කියන එක. මොකද්ද මේ අදුක්ඛම සුඛාය වේදනාය සම්ප්‍රයුක්ත ධර්ම කියලා කියන්නේ? අදුක්ඛම සුඛ භූමියං. අදුක්ඛම සුඛ භූමියෙහි තිබෙන කාමාවචර භූමියෙහි, රූපාවචර භූමියෙහි, අරූපාවචර භූමියේ යන්න බලන්න. එතන අරූපාවචර භූමිය භාවිත වෙනවා. අරූපාවචර භූමියෙහි අපරියාපන්නේ අපරියාපන්න භූමියෙහි අදුක්ඛම සුඛං වේදනං තපෙත්වා අදුක්ඛම සුඛ වේදනාව හැර තං සම්පයුක්තෝ ඒහා සම්ප්‍රයුක්ත වන යම් සංඥා ස්කන්ධයක් තිබෙනවා නම්, සංස්කාර ස්කන්ධයක් තිබෙනවා නම්, විඥාන ස්කන්ධයක් තිබෙනවා නම්, අන්න ඒ ස්කන්ධ ටික යම් සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ ධර්මතා ටිකක් තිබෙනවා නම්, ඒ ස්කන්ධ ධර්මතා ටික එහා සම්ප්‍රයුක්ත වෙන යම් හැඳිනීමක් තියෙනවා නම්, ඒ හඳුන ගන්න බව සංඥාව. යම් කිසි ආකාරයකින් හිතන අයුරක් සහ අනිකුත් චෛතසික ධර්මයන්ගේ ස්වභාවය නියෝජනය කරන සංස්කාර ස්කන්ධය දැනගන්න ස්වභාවයට කියනවා විඥානස් ඛණ්ඩය කියලා. එතකොට අර වේදනාව අපි දැක්කවත් වේදනාව කියන දේ වෙනම ස්කන්ධයක් ඇතුළත දක්වන්නේ නැත්තේ ඇයි? වේදනාව හා සම්ප්‍රයුක්තද ඒවනේ කතා කරන්නේ. අර අපි මුලින්ම කිව්වේ මාත් එක්ක ඉන්න අය ගැන කියන්නේ, කිව්වහම මම ඉන්නවා කියන්නේ නැහැ වගේ. අන්න ඒ නිසා තමයි වේදනා ස්කන්ධය දක්වන්නේ නැත්තේ. නැත්තම් සිතක් විදිහට ගත්තහම ඒ සිතේ වේදනාව කියන ස්කන්ධය පවතිනවා. එතකොට මෙන්න මේ උපේක්ෂා සාගත භූමිය තමයි ඒ උපේක්ෂා වේදනාව හා සම්ප්‍රයුක්ත ධර්ම කියලා කියන්නේ. ඒක කාමාවචර භූමියක් තියෙනවා, රූපාවචර භූමියක් තියෙනවා, අරූපාවචර භූමියක් තියෙනවා, අපරියාපන්න භූමිය දකින්නට පුළුවන්කම තිබෙනවා. එතකොට අපිට මේක දැන් නික්ෂේප කාණ්ඩයේ ඊට පස්සේ දක්වන විග්‍රහය තමයි මේ අදුක්කම සුඛ භූමියෙහි අපට ලක්ෂණ ලැබෙන දේ. ඊට පස්සේ අපිට පුළුවන් අර්ථකථා කාණ්ඩයේහි කොහොමද මේක විග්‍රහ කරන්න කියන එක දකින්නට. කතමේ ධම්මා අදුක්කම සුඛාය වේදනාය සම්පයුත්ත. මොන ධර්මද අදුක්කම සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වන ධර්ම? කාමාවචර කුසලත්වෝ චත්තාරෝ. කාමාවචර කුසලත්වෝ චත්තාරෝ. එතකොට කාමාවචර කුසල් විදිහට හතරක් තියෙනවා. මොනවාද? උපේක්ඛා සහගත චිත්තෝත්පාදා. උපේක්ෂා සහගත චිත්තෝත්පාදනය. කාමාවචර කුසල වශයෙන් හතරයි. මොනවාද? උපේක්ෂා සහගත චිත්තෝත්පාදය. මොනවාද? උපේක්ඛා සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංඛාරික සිත. යම් කිසි දෙයක් අපි කරනකොට උපේක්ෂා සහගත මට්ටමක් තිබෙනවා. ඥාන සම්ප්‍රයුක්තවයි කරන්නේ. ඒ සිත අසංඛාරික සිතක්. තමාම සෝත්සාහයෙන් කරන දෙයක්. ඒ වගේම උපේක්ඛා සහගත ඥාන සම්ප්‍රයුක්ත සසංඛාරික සිත. ඒ දෙක කරන්නේ උපේක්ෂා සහගතව එක ඥානය හා යෙදিলা පවතින ඥාන සම්ප්‍රයුක්තයි. ඒ හිත සසංඛාරිකයි. ඊට පස්සේ උපේක්ඛා සහගත ඥාන විප්‍රයුක්ත, ඒ කියන්නේ උපේක්ෂා සහගතයි හිත ප්‍රඥාව යෙදিলা නැහැ. එතකොට ඒ සිත ඒ වුණත් අසංඛාරික වෙනවා. තමාම සෝසාහයෙන් කරනකොට, තව කෙනෙක් මෙහෙවීමේ හෝ සිතෙහි පැකිලීමෙන් කරනකොට ඒක සසංඛාරික වෙනවා. එතකොට මෙන්න මේ උපේක්ෂා සහගත සතර සිත්. චත්තාරෝ උපේක්ෂා සහගත සිත් නැතින සතර උපේක්ෂා සහගත මේ සිත් හතර. ඒ වගේම අකුසලත්ව ච අකුසල වශයෙන් සිත් හයක් තියෙනවා. මොනවාද? අකුසල වශයෙන් සිත් හය. ඔය විදිහටම උපේක්ෂා සහගත දිට්ඨිගත සම්ප්‍රයුක්ත සිත, උපේක්ෂා සහගත දිට්ඨිගත විප්‍රයුක්ත සිත කියන මේක අසංඛාරික හා සසංඛාරික ભેදයෙන් දැක්කම කොටස් හතරයි.
ඒ වගේම විචිකිච්ඡා උද්දච්ච සම්ප්‍රයුක්ත සිද්දක උපේක්ෂා සහගත මෝහමූලික සිද්දක කියලා අපි මීට පෙර හඳුනාගත්තා. අනේ මෝහමූලික සිද්දක උපේක්ෂා සහගතයි. උපේක්ඛා සහගත විචිකිච්ඡා සම්ප්‍රයුක්ත සිත සහ උපේක්ඛා සහගත උද්දච්ච සම්ප්‍රයුක්ත සිත. ඒකට උපේක්ෂා සහගතයි ඒ හිත විචිකිච්ඡාව බුද්ධ ආදී අටතන අටතන්හි පවත්නා සැකය ආදීන් යුක්තයි. ඊට පස්සේ උද්දච්චයෙන් යුක්තයි. උද්දච්චය කියනකොට සිතෙහි විසිරුණු බවෙන් යුක්තයි. එතකොටත් ඒ හිත අරමුණක නිශ්චිත ලෙස පවත්වා ගන්නට පුළුවන් කමක් නැහැ. එතකොට අකුසල් සිත් විදිහට කියද උපේක්ෂා සහගත සිත් හයක් දකින්නට පුළුවන්කම තියෙනවා. කාමාවචර කුසලස්ස විපාකතෝ දස. කාමාවචර කුසල ධර්මයන්ගේ විපාක විදිහට 10ක් දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට කාමාවචර කුසලස්ස විපාකතෝ දස. විපාක වශයෙන් 10යි. කාමාවචර කුසලයන්ගේ විපාක වශයෙන් 10යි. එතකොට මොනවාද ඒ 10 කාමාවචර කුසලයන්ගේ විපාක වශයෙන් තියෙන 10? අර අපේ සිත් පිළිබඳව කතා කරනකොට කාමාවචර කුසලයන්ගේ විපාක සිත් කියලා ටිකක් පිළිබඳව කතා කරනවා. එතකොට කාමාවචර කුසලයන්ගේ විපාක ගැන කතා කරනකොට අපි විපාක කොටස් දෙකකින් කතා කරනවා. සහේතුක විපාක සහ අහේතුක විපාක කියලා. සිත්වල කොටස් දෙකක් කතා කරනවා. සහේතුක විපාක, අහේතුක විපාක. සහේතුක විපාක කියලා කියන්නේ හේතු සහිත විපාක. අහේතුක විපාක කියලා කියන්නේ හේතු විරහිතව පවත්නා විපාක. එතකොට අහේතුක විපාක තමයි දෙපංච විඥාන සිත් කියලා අපි කියන්නේ. ඒ දෙපංච විඥාන සිත්. එතකොට ඒකේ තියෙනනේ කුසල විපාක චක්කු විඥාන සිත්. චක්කු විඥානේ උපදිනවා කුසලයේ විපාකයක් විදිහට. චක්කු විඥානේ උපදිනවා අකුසලේ විපාකයක් විදිහට. දැන් මෙතනදී කතා කරන්නේ කුසල විපාකයක් නිසා උපදින චක්කු විඥාන සිත්. ඒ විදිහට චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන කියන මේ සිත් ටික උපේක්ෂා සහගතව උපදිනවා. මේ සිත් ටික උපේක්ෂා සහගතව උපදිනවා. චක්කු, සෝත, ගාන, ජීවහා. කාය විඥානේ ගන්නෑ. ඒ කාය විඥානේ සුඛ සහගත කාය විඥානේනේ කුසල විපාකවල තියෙන්නේ. ඒකට සිත් හතරක් තියෙනවා කුසල විපාක විදිහට උපදින. මොනවාද මේ විඥාන සිත් ටික? ඊට පස්සේ ඒ අහේතුක විපාකයන්ගේම අපිට දකින්න පුළුවන් උපේක්ෂා සහගත සම්පටිච්ඡන සිත, උපේක්ෂා සහගත සම්තීරණ සිතයි කියලා සිත් දෙකක්. උපේක්ෂා සහගතව අරමුණු පිළිගන්නා බව සහ උපේක්ෂා සහගතව අරමුණු තීරණය කරගනු ලබන මනෝවිඥාන සිතක් තියෙනවා. අපි කියන විපාක මනෝවිඥාන සිත කියලා. මනෝ ධාතු සිත සහ මනෝවිඥාන ධාතු සිතයි කියලා සිතේ කොටස් දෙකක් පිළිබඳව අපි හඳුනා ගන්නවා. එතකොට මනෝ ධාතු සිත සහ මනෝවිඥාන ධාතු සිත. එතකොට එතන සිත් දෙකක් එක්ක කියලා 6යි. අහේතුක සිත් 6ක් තියෙනවා. අහේතුක කුසල විපාක අහේතුක සිත් 6ක් තියෙනවා. ඊට පස්සේ අර කාම සෝභන සිත් කියලා සිත් ටිකක් තියෙනවා. අපි හඳුනාගෙන තියෙනවා කාමාවචර කුසල සිත් කියලා. සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංඛාරික සිත, සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත අසංඛාරික සිත, අසංඛාරික සිත ආදී ලෙස මේ සිත පිළිබඳව අපි හඳුනාගෙන තියෙනවා. අන්න ඒ මහ කාම සෝභන සිත් ටිකේ කාමාවචර සිත් ටිකේ විපාක පැත්තෙන් අපි ගත්තාම සිත් හතරක් තියෙනවා. මොනවාද සිත් හතර? උපේක්ෂා සහගත ඥාන සම්ප්‍රයුක්ත, ඒ කියන්නේ උපේක්ෂාවයි හිත විපාක හිතක් වුණාට ඥාන සම්ප්‍රයුක්තයි නෝනේ දිලා තියෙනවා. අසංඛාරික හෝ සසංඛාරිකයි, උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත අසංඛාරික හෝ සසංඛාරිකයි කියලා සිත් හතරක් තියෙනවා. ඒකට ඒ හතරයි අහේතුක 6යි සිත් 10යි. කාමාවචර විපාක විදිහට උපේක්ෂාව වේදනාවෙන් යුක්ත සිත් 10ක් තිබෙනවා. අපිට සංඛ්‍යාත්මකව මේක ටිකක් අපහසු වන්නට පුළුවන්. නමුත් දල වශයෙන් මතක තියාගන්න කාමාවචර භූමියේ මේ විදිහට සිත් 10ක් තියෙනවා කියලා. ඒ කියන්නේ විපාක සිත් විදිහට අපි ගත්තාම සිත් 10ක් දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම අකුසලස්ස විපාකතෝ ච. අකුසල විපාක විදිහට 6යි.
මොනවාද අකුසල විපාක විදිහට චක්කු විඥානය උපේක්ෂා සහගත සෝත විඥාන ගාහන විඥාන ජීවහා විඥාන උපදිනවා කාය විඥානයේ දුක්ඛ සහගතවයි අකුසල විපාක වලට ලැබෙන්නේ ඒ නිසා කාය විඥානය ගන්නෙ නැහැ ඊට පස්සේ අර කිව්ව උපේක්ෂා සහගත සම්පටිච්ඡන සිත සහ උපේක්ෂා සහගත සම්තිරණ හිතයි කියන මේ සිත් හයක් උපදිනවා මේ සිත් හයක් උපදිනවා එතකොට මේ සිත් හයත් අපි කියනවා මොකක් කියලාද අකුසල විපාක සිත් හයයි උපේක්ෂා සහගත වේදනාව හා බෙදී යන අකුසල විපාක සිත් හයක් තියෙනවා ඒ වගේම කිරියතෝච ක්‍රියාසිත විදිහටත් උපේක්ෂා සහගත සිත් හයක් දකින්නට පුළුවන්කම තිබෙනවා කාමාවචර සිත් විදිහට ක්‍රියාසිත විදිහටත් අපිට සිත් හයක් දකින්නට පුළුවන්කම තිබෙනවා ඒ වගේම රූපාවචරං චතුත්ථ ඥානං රූපාවචරයන් චතුත්ථ ඥානයක් තිබෙනවා නම් කුසලතෝච විපාකතෝච රූපාවචර චතුත්ථ ධානයක් තිබෙනවා නම් ඒ චතුත්ථ ධානය කුසලතෝච විපාකතෝච කුසල වශයෙන් විපාක වශයෙන් ඒ කියන්නේ ප්‍රථම ධාන ද්විතිය ධාන තෘතිය ධාන චතුත්ථ ධාන කියන මේ රූපාවචර ධානයන්ගෙන් අපි ගන්නවා ප්‍රථම ද්විතිය තෘතිය චතුත්ථ කියන ධාන හතර සම්පූර්ණම සුඛ වේදනාව සෝමනස්ස වේදනාව හා සංප්‍රයුක්ත ධර්ම හැටියට. එහෙනම් ඒ ටික මෙතෙන්ට අයිති වෙන්නේ නැහැ. මොකක්ද එහෙනම් රූපාවචර භූමිය අයිති වෙන්නේ? පංචම ඥානය. චතුත්ථ ණයෙන් ගන්නවා නම් හතරවෙනි ධ්‍යානය. පංචම ණයෙන් ගන්නවා නම් පංචම ධ්‍යානය. ඒකේ තියෙන්නේ මොකද්ද? උපේක්ෂා ඒකාග්‍රතාව සහිත පංචම ඥානය. හතරවෙනි ණයෙන් ගන්නවා නම් උපේක්ෂා ඒකාග්‍රතාව සහිත චතුත්ථ ධ්‍යානය. එතකොට ඒ හිතෙන් එක නම් මතක තියාගන්න ඔබට වඩා පහසුයි ඒ ධ්‍යාන සිතෙහි තියෙන උපේක්ෂාවයි ඒකාග්‍රතාවයයි පමණයි සැපේ නෙමෙයි උපේක්ෂාවයි ඒකාග්‍රතාවයයි කියන දේ මනස සංසිඳීමක් තියෙනවා අන්න ඒ සිත එතකොට ඒකේ සිත් තියෙනවා කර්ම සිත විපාක සිත ක්‍රියා සිත කියලා රූපාවචර සිත් තුනක් දකින්න පුළුවන්කම තියෙනවා රූපාවචර සිත් තුන ඊට පස්සේ චත්තාරෝ අරූපාවචර අරූපාවචර සිත් හතරක් තියෙනවා එතකොට අරූපාවචර සිත් හතර ආකාසානං ඡායතනේ ආකින්චං ආකාසානං ඡායතනේ විඥානං ඡායතනේ ආකින්චං ඡායතනේ නේව සංඥා නාසඤ්ඤායතනේ කියන මේ සිත් හතර කර්ම විදිහට තියෙනවා විපාක විදිහට ඒ තැන් වලට ප්‍රතිසන්දි වශයෙන් යන්න පුළුවන්කම තියෙනවා විපාක සිත් තියෙනවා ඒ වගේම ක්‍රියා චිත්තයන් පවතිනවා එතකොට මේ විදිහට අපිට අරූපාවචර සිත් හතර බැගින් කර්ම සිත් විපාක සිත් ක්‍රියා සිත් විදිහට සිත් අපිට දකින්න පුළුවන්කම තියෙනවා කියද්දි සිත් 12ක් දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට අන්නේ සිත් 12 උපේක්ෂා සහගත සිත් 12ක්. එතකොට අරූපාවචර මුළු භූමියම කර්ම විපාක ක්‍රියා කියන මුළු භූමියම මොකද්ද? උපේක්ෂා සහගත භූමියට අයිති. ඊට පස්සේ ලෝකෝත්තරං චතුත්ථ ඥානං කුසලතෝච විපාකතෝච එත්තුප්පන්න අදුක්ඛම සුඛං වේදනං තපෙත්තයි මේ ධම්ම අදුක්ඛම සුඛය වේදනාය සම්පයුත්ත ලෝකෝත්තර ධ්‍යාන විදිහට ගත්තාම ලෝකෝත්තර ධ්‍යාන විදිහට ගත්තාම ලෝකෝත්තර සිත් ඒ කියන්නේ දැන් චතුත්ථ ධ්‍යාන සහිත සෝතාපන්න සිත චතුත්ථ ධ්‍යාන සහිත ඵලසිත සෝතාපන්න ඵලසිත සෝතාපන්න මාර්ගසිත සෝතාපන්න ඵලසිත සකුදාගාමි මාර්ගසිත සකුදාගාමි ඵලසිත අනාගාමි මාර්ගසිත අනාගාමි ඵලසිත අරිහත් මාර්ගසිත අරිහත් ඵලසිත කියන මේ ධානයේ සහිතව හටගන්න ඒ සිත කර්ම වශයෙන් විපාක වශයෙන් තියෙනවා එතන ඒකට කියන්නේ අපි කුසල වශයෙන් විපාක වශයෙන් තියෙනවා එතකොට මෙන්න මේ සිත් එක මොකද්ද මේ සිත් හා සම්ප්‍රයුක්ත සියලුම ධර්මයන් අදුක්ඛම සුඛ වේදනාය වේදනාව හා සම්ප්‍රයුක්තව පවතින අදුක්ඛම සුඛ වේදනාව හා එකට යෙදී පවතින ධර්ම. එතකොට මේ ධර්මයන් අපි ගත්තාම ස්කන්ධ වශයෙන් තුන් වැදෑරු. ස්කන්ධ වශයෙන් කොටස් තුනක් තියෙනවා. මොනවාද ස්කන්ධ වශයෙන් කොටස් තුන? එතකොට යම් සංඥා ස්කන්ධයක් තියෙනවා නම් ඒ හිතේ එකට කියනවා සංඥා ස්කන්ධය කියලා. ඒ වගේම යම් කිසි උපේක්ෂා වේදනාවෙන් යුක්ත අනිකුත් චෛතසික 46ක් තියෙනවා නම් ඒ
උපේක්ෂා වේදනාව හා යුක්ත චෛතසික 46ක් තියෙනවා. උපේක්ෂා වේදනාව අතහැරියාම එතකොට චෛතසික 45ක් අපට දකින්නට පුළුවන්කම තියෙනවා. මේ චෛතසික 45 සංස්කාර ස්කන්ධයට අයිති වෙනවා. ඒ වගේම උපේක්ෂා වේදනාව හා සම්ප්‍රයුක්ත වන සිත් ටික සියල්ලම ඒ විඥාන ස්කන්ධයට අයිති වෙනවා. ඒ සිත් 55ම විඥාන ස්කන්ධයට අයිති වෙනවා. එතකොට සංඥා ස්කන්ධ සංස්කාර ස්කන්ධ විඥාන ස්කන්ධ කියන මේ ස්කන්ධ තුනේ පැවැත්ම විතරයි අපිට මෙතනදී දකින්න පුළුවන්කම තියෙන්නේ. මේ ස්කන්ධ ටිකේ පැවැත්ම නැත්නම් ස්කන්ධ තුනක පැවැත්මක් තමයි අපිට එතනදී හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඊට පස්සේ ආයතන වශයෙන් ආයතන දෙකක් තියෙනවා. ආයතන වශයෙන් මේ වේදන අදුක්කම සුඛාය වේදනාය සංප්‍රයුක්ත ධර්මය ගැන කතා කරනකොට ආයතන වශයෙන් ආයතන දෙකක් තියෙනවා. මොනවාද ආයතන දෙක? මන ආයතනේ තියෙනවා. ඇයි මේ සිත් 55ම මන ආයතනයට අයිති වෙන දේ. ඒ නිසා ඒක මන ආයතනේ තියෙනවා. අර චෛතසික 46ට කියනවා මොකක් කියලාද? ධම්මා ආයතනය කියලා. ඒක නිසා මේ අදුක්කම සුඛාය වේදනාය සංපයුත්තා ධම්මා කියනකොට එතන ආයතන විදිහට ගත්තාම ආයතන දෙකයි තියෙන්නේ. මන ආයතනේ ධම්මා ආයතනේ පමණයි. ධාතු වශයෙන් ගත්තහම අපිට මේ සිත හත්ව දෛරුම්ම දකින්නට පුළුවන්කම තියෙනවා. නැත්නම් අදුක්කම සුඛය වේදනාය සංපේත්තා ධම්මා කියනකොට මේ ධර්මයේ හත්ව දෛරුම්. කොහොමද? චක්කු විඥාන සිද්දක අකුසල විපාක කුසල විපාක චක්කු විඥාන සිද්දක අයිති වෙන්නේ චක්කු විඥාන ධාතු වලටනේ. සෝත විඥාන, ගාහන විඥාන, දිවහා විඥාන කියනකොට මේ විඥාන සිද්දක ඔක්කොම අයිති මොකටද? විඥාන ධාතු. එතකොට චක්කු විඤ්ඤාණ ධාතු, සෝත විඤ්ඤාණ ධාතු, ජීවහා විඤ්ඤාණ ධාතු. එතකොට මේ විදිහට තමයි අපි ගණනය කරන්නේ. චක්කු, සෝත, ඝාන, ජීවහා කියනකොට ඒ සිත් ටික කය එතකොට ගණනය කරන්නේ නැහැ. එතකොට ඒ ටික ඔක්කොම චක්කු විඤ්ඤාණ ධාතු, සෝත විඤ්ඤාණ ධාතු, ඝාන විඤ්ඤාණ ධාතු, ජීවහා විඤ්ඤාණ ධාතුයි කියන මේ සිත් ටික ධාතු සිත් විඤ්ඤාණ ධාතු සිත්. එතකොට එතන සිත් ප්‍රධාන වශයෙන් අපිට හතරක් දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම පංචද්වාරා වඤ්ඤාදී ඒ සිත් සිත් දෙක අපිට මනෝ ධාතු සිත් විදිහට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අනිසිත 44 අපිට මනෝ විඥාන ධාතු සිත් හැටියට දකින්න පුළුවන්. මනෝ විඥාන ධාතු සිත් හැටියට. ඒ වගේම අර චෛතසික සංප්‍රයෝගේ නැතිනම් ඒ සිත්වලේදී චෛතසික 45 ඒවලට කියනවා ධම්ම ධාතු විදිහට හට ගන්නවා කියලා. ධම්ම ධාතු. එතකොට අන්නේ ධම්ම ධාතු සිත් එක අර චෛතසික ධර්මයන් තමයි නියෝජනය කරන්නේ. එතකොට ඒ හිතේ වේදනාව, ප්‍රීතිය, ద్వේෂය, ඉස්සා, මච්චරිය, කුක්කුච්චහර ඉතිරි චෛතසික 46 ධම්ම ධාතු විදිහට ඇති වෙනවා. එතකොට ධාතු වශයෙන් මේ හිත හත්ව දෑරු. ධාතු වශයෙන් මේ හිත හත්ව දෑරුම් වෙනවා. ධාතු විදිහෙන් ගත්තහම මේ සිතේ කොටස් හතක් අපිට බෙදලා දක්වන්නට පුළුවන්කම තියෙනවා. අදුක්කම සුඛාය වේදනාය සම්පයුත්තා ධම්මා කියන මේ ධර්මය ධාතු වශයෙන් කොටස් හතකට. ඊට පස්සේ සත්‍ය වශයෙන් අපිට කොටස් තුනකට බෙදන්නට පුළුවන්කම තියෙනවා. සත්‍ය වශයෙන් කොටස් තුනකට කොහොමද? උපේක්ෂා සහගත අර ලෞකික සිත් ටික තියෙනවා නම් ඒ ලෞකික සිත් ටික ලෝභය හැර ඒ සිත් ඔක්කොම දුක්ඛ සත්‍යයට අයිති. ඒ සිත් ඔක්කොම දුක්ඛ සත්‍යයට අයිති. ලෝභ සහගත සිත් තියෙනවා නම් ලෝභ සහගත සිත්නේ අපි අර අකුසල සිත්වල කතා කළේ උපේක්ෂා සහගත ඒ වගේම දිට්ඨිගත සංප්‍රයුක්ත අසංකාරික සසංකාරික උපේක්ඛා සහගත දිට්ඨිගත විප්‍රයුක්ත අසංකාරික සසංකාරික කියලා. ඒකට මේ ලෝභ සහගත සිත්නේ. අන්නේ ලෝභය කියන දේ එතනදී අයිති වෙනව මොකටද? සමුදය සත්‍යයට. ඒ වගේම අර මාර්ග සිත් ටික අපි කතා කළානේ. ඒ කියන්නේ චතුත්ථ ධානය සහිත මාර්ග සිත් ටික සෝතාපන්න මාර්ග, සකදාගාමි මාර්ග, අනාගාමි මාර්ග, අරිහත් මාර්ග කියලා. එතකොට අන්න ඒ මාර්ගාංගය හත් දෙන. සෝතාපන්න මාර්ගයේ දෙන මාර්ගාංග හත, සකදාගාමි මාර්ගයේ දෙන මාර්ගාංග හත. සම්‍යක් සංකල්පනාව මෙතනදී ගන්න විතර්කය නැති නිසා. ඇයි මේ හිතේ විතර්ක නැහැනේ? මේ හිත ධ්‍යාන සිතක් නිසා මේ හිත විතර්කනේ නැහැ. එතකොට ඒ නිසා මේක ගන්නෙ නැහැ. එතකොට මෙන්න මේ ලක්ෂණය නිසා මෙතනදී පින්නතුනි මේ මාර්ගාංග සහිත මේ සිත් ටික ඔක්කොම අයිති වෙනව මොකටද? මාර්ග සත්‍යයට.
ඒ වගේම මේ මාර්ග සිත්තික වගේම ඊට පස්සේ ඉතිරි මාර්ග චිත්තෝත්පාදයෝ ඵල චිත්තෝත්පාද 35යි සත්‍ය විනුරුමුක්ත විදිහට තමයි ගණනය කරන්නේ. සත්‍ය විනුරුමුක්ත සිත් හැටියට සත්‍ය හැටියට ගණනය කරන්න. එතකොට සත්‍ය විනුරුමුක්ත සිත් හැටියට ගන්නවා. එතකොට සත්‍ය තුනයි පවතින්නේ. අදුක්ඛම සුඛාය වේදනාය සම්පයුත්තා ධම්මා කියනකොට චතුරාර්ය සත්‍ය ධර්මයන්ගෙන් සත්‍ය තුනයි දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය සහ මාර්ග සත්‍ය කියන සත්‍ය තුනයි. නිරෝධ සත්‍ය කියන එක මෙතනට අයිති කරන්නේ නැහැ. මේ සංස්කෘත ධර්ම නිසා අපි ගණනය කරන්නේ. ඒ නිසා මෙතනදී අර නිරෝධය සත්‍යක් විදිහට දෙන්නේ නැහැ. අර ධර්මය සත්‍ය විනිරමුක්ත ධර්ම හැටියට තමයි විග්‍රහ කොට දක්වන්නේ. එතකොට මෙන්න මේ විදිහට අපිට මේ මාත්‍රකාව හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. කුසල ධම්මා, අකුසල ධම්මා, අභ්‍යාකත ධම්මා කියනකොට මේ කුසල ධර්ම, මේ දේවල් අකුසල ධර්ම, මේ දේවල් අව්‍යාකෘත ධර්ම කියනකොට ඒ බෙදාගත් න්‍යාය වගේම තමයි මේ විභජනය කරන්නේ. සිත් සහ චෛතසික ආදී ධර්ම සංග්‍රහ කරගෙන තමයි මේ විභජනය කරන්නේ. එතකොට ඒක කරනකොට අපිට හම්බෙනවා සුඛය වේදනාය සම්පයුත්තා ධම්මා කියනකොට සැප වේදනාව තියෙන සිත් ටික ඔක්කොමයි තියෙනවා. දුක්ඛය වේදනාය සම්පයුත්තා ධම්මා කියනකොට දුක් වේදනාව තියෙන සියලුම චෛතසික ධර්ම ටිකයි තියෙනවා. අදුක්ඛම සුඛය වේදනාය සම්පයුත්තා ධම්මා කියනකොට අදුක්ඛම සුඛ වේදනාව අවත්න සියලුම චෛතසික ධර්මය පවතිනවා. එතකොට මේ සැප දුක් උපේක්ෂා කියන මේ සියලු ධර්මය අපට සම්ප්‍රයුක්ත ධර්මය විදිහට මේ සිතෙහි සියලු ස්වභාවයන් ආවරණය වෙනවා. මාර්ගඵල ආදී චිත්තයන් නැතිව අනිකුත් සියලු චිත්තයන් අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. දුක්ඛ සත්‍යයට, සමුදය සත්‍යයට සංග්‍රහවන ආකාරය, මාර්ග සත්‍යයට සංග්‍රහවන ආකාරය. එතකොට අපිට මෙතනදී දකින්නට තියෙන ප්‍රධානම කාරණාව තමයි වේදනාවට අනුව අපි සිත වර්ගීකృత කිරීම නැතිනම් වර්ග කිරීම. ඒ කියන්නේ අපි හැම වෙලාවකදීම අපි දකින්නේ ලෝකේ සැප සේවාසය කරන මිනිස්සු, දුක සේවාසය කරන මිනිස්සු සැප දුක නැතුව ඉන්නේ. තමාව තමන්ට දැනෙන්නේ හැම වෙලාවකදීම ආරම්මන රසය හඳුනා ගන්නකොට සතුටින් සැපෙන් ඉන්න තමන්ව, දුකසේ ඉන්න තමන්ව, උපේක්ෂා සහගතව ඉන්න තමන්ව. එතකොට තමන්වත් හැම වෙලාවකදීම වේදනාවෙන් තමයි ප්‍රකට වෙන්නේ. විශේෂයෙන් වේදනානුපස්සනාදී භාවනාවක් බහුලීකృత කරන කෙනෙකුට ඒ විපස්සනාවට භාජනය වෙනකොට එහි පවත්නා නිස්සත්ත්‍ය නිජීව ශුන්‍යත ස්වභාවය පිළිබඳව අවබෝධ කරගන්නකොට අනිත්‍යතා ධර්මයේ ප්‍රතිවේද කරන්නට හදනකොට ඒ කෙනාට දකින්නට සිද්ධ වෙනවා මෙහි පවතින්නේ මෙන්න මෙබඳු වූ ධර්මයන් ය කියලා. එතකොට ඒ ධර්මයන් කියලා යා සම්මර්ෂණය කරන්නේ මොනවද? මේ ගැන දැනගෙන හිටියේ නැති වුණොත්. අනේ නිසා මේ ධර්ම පිළිබඳව දැනගෙන හිටියාම එයාට පේනවා සැපසේ මිනිස්සෙක් වාසය කරනවා නෙමෙයි, මම සැපසේ ඉන්නවා නෙමෙයි, මෙතන හතගත්තේ මෙන්න මේ විදිහේ සිතක්, උපේක්ෂා සහගත සිතක් ඉපදුනේ. එතකොට මෙතන සිද්ධ වුනේ මෙබඳු ආකාරයේ ධර්මයන්ගේ පැවැත්මක්, සැප වේදනාව හා සම්ප්‍රයුක්ත ධර්ම ටිකකුයි පැවතුනේ. එතකොට මේ ධර්මය එකක්වත් පුද්ගලයෙක්, සත්වයෙක් නොවු ධර්මය, ස්පර්ශප්‍රත්‍යයෙන් හටගත්තු ධර්මය, සෑම සිතක්ම පස සම්ප්‍රයුක්තයි ස්පර්ශප්‍රත්‍යයෙන් ඉපදුණු ධර්මය, මේ සිත ස්පර්ශය නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙලා යනවා, ස්පර්ශය නැති වෙනකොට නැති වෙලා යනවා. මේක තමයි සිතේ පවත්න ස්වභාවය. මෙන්න මේ විදිහට අපිට ඒ නිස්සත්ත්‍, නිප්පුද්ගල, නිජීවී ස්වභාවය පිළිබඳව අපට මෙතනදී හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ විදිහට සිතෙහි ස්වභාවය, සිතෙහි ලක්ෂණයන් පිළිබඳව අපි අවබෝධ කරගන්නකොට අර සත්පුද්ගල සංඥාව අපිට සම්පූර්ණයෙන්ම දුරු කරන්න පුළුවන්කම තියෙනවා. සත්පුද්ගල සංඥාව සම්පූර්ණයෙන්ම ඉවත් කරන්නට අපිට පුළුවන්කම තියෙනවා. දැන් මේක ඇත්තටම අපිට වැදගත් වෙන්නේ. මේක සංඛ්‍යාත්මකව ඔබ මතක තියාගෙන ඉන්න එකත් ඔබට වැදගත් වෙන්නේ. ඔබට යම්කිසි විදිහකින් අර වගේ අවස්ථාවකදී ඔබට විදර්ශනා භූමිය සපයා ගන්නට මේ මහා පිටුවහලක් සපේන නිසා. ඒ කියන්නේ අපිට දැන් මේක පාඩමක් විදිහට මතක තියාගෙන හිටියා කියලා අපිට වෙන අර්ථයක් නැහැ. ධර්මයේ දරා ගැනීම කුසලයේ තිබෙනවා. හැබැයි ඔබේ ප්‍රතිපදාව පැත්තෙන් ඔබ මේක ප්‍රායෝගිකව භාවිත කරන්නෙක් බවට ඒ හේතු කරගෙනපත් වෙන්නේ නැහැ.
හැබැයි ඔබ අර විදිහට යම් කිසි විදිහකින් වේදනාව අරමුණු කරගෙන භාවනා කරනකොට වේදනා ස්වરૂපය ප්‍රකට කරගන්නකොට ඉති වේදනාය සමුදය ඉති වේදනාය අත්ංගම ආදී ලෙස වේදනාවෙහි පවත්නා ස්වභාවය පිළිබඳව ඔබ ප්‍රකට කරගන්නකොට ඒ වගේම සතිපට්ඨානයේ විදිහට ඔබ වේදනානුපස්සනාව පිළිබඳව සිත පවත්න කෙනෙක් බවට පත් වෙනකොට අන්න ඔබට පුළුවන් දැන් සුඛාය වේදනාය සම්පයුත්තා ධම්මා කියලා මේ ධර්මයෝ දකින්න. අපි දකින්නේ වේදනාව සමංගී පුද්ගලයෙක්. දැන් වේදනාව සමංගී පුද්ගලයා ඉවත් කරලා අපිට පුළුවන් මේ වේදනාව හා සමංගී වුණ ධර්මයන් පිළිබඳව සිත පවත්වන්න. වෙනතුනේ ධර්මයන් පිළිබඳව සිත පවත්වනකොට තෘෂ්ණාව ඇති වෙන්න ඉඩක් නැහැ. හැම වෙලාවකදීම ලෝකේහි ධර්මතාවයන් පිළිබඳව නෙමෙයි, ධර්මයන් පිළිබඳව නෙමෙයි අපිට තෘෂ්ණාව ඇති වෙන්නේ. අපිට තෘෂ්ණාව ඇති වෙන්නේ ඒ මත ඇති කරගන්න සත්වයේක පුද්ගලයේක ආත්මයක් කියලා ඇති කරගන්න වැරදි සහගත සංඥා මත තමයි අපිට තෘෂ්ණාව, ద్వේෂය මේ ආදී දේවල් අපිට උපදින්නේ. දැන් ඒකට ඉඩක් ඇත්තේ නැහැ. ඇයි අපි දකිනවා මේ හේතු නිසා හටගත්ත මේ ධර්මය හේතු නැති වෙනකොට නැති වෙනවා කියන එක පිළිබඳව අපි දකිනවා. අන්නේ හට ගැනීම සහ වැයවීම පිළිබඳව අපිට මේ ධර්මයන්ගේ අවබෝධ කරගත්තහම අපිට මේ ධර්මයන් තුළ පවත්වන සත්පුද්ගල භාවයේ අනුත්පාද සංඛ්‍යාත භාවයකට පත් කරගන්නට පුළුවන්කම තියෙනවා. එනිසා මේ ධර්මතාත්වික පිළිබඳව ධර්ම පිළිබඳව ඔබ විග්‍රහ කර ගැනීම, ඔබ තේරුම් ගැනීම කියන එක ඉතාම වැදගත් වෙනවා. මේක අවබෝධ කරගන්නකොට, මේ සිද්ධාන්තයන් අවබෝධ කරගන්නකොට, මේට අනුරූප ඔබේ මනස පවත්වන්නට ඒ සියල්ල ඔබට ඉතාම වැදගත් දේවල් බවට පත් වෙනවා. අන්න ඒ නිසා ඔබේ භාවනාව සමෘද්ධ කරන්නට, භාවනාව කියන දේ ඔබේ ජීවිතයේ බවට පත් කරන්නට, භාවනාව කියන දේ ඔබේ මස්තක ප්‍රාප්ත භාවයට අරගෙන යන්නට මේ කියන ධර්මය ඉතාම වැදගත් වෙනවා. ඒ නිසා මේ කියන කරුණු පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න. ඔබට තේරුණේ නැත්නම් මේක ආපහු නැවත නැවත අහන්න. ඊට පස්සේ පොතක් අරගෙන මේක ඔබ නැවත සතහනක් විදිහට තබා ගන්න. මේ සිත් ගණන කොහොමද, මේ මොන මොන චිත්තයන්ද කියලා අපි කිව්වා. ඒ චිත්තයන් පිළිබඳව යම් සතහනක් තබා ගන්න. එතකොට ඒ සතහන් තබාගෙන ඒ යම් අපැහැදිලි කරුණක් තියෙනවා නම් ඒ කාරණාව පිළිබඳව විමසීමකට ලක් කරන්න ධර්මදර ස්වාමීන් වහන්සේ නමකගෙන් අපි ඉදිරියේදී අවකාශය සලසන්නම්. මේ දේශනාව ආශ්‍රිතව ඔබට ඇතිවන යම් කිසි ප්‍රශ්න ගැටළු වලට පිළිතුරු සපයන්නට අවකාශයක සලසාගෙන මේ දේශනාව ඉදිරියට අපි කරගෙන යන්නට. එනිසා මේ කාරණා ටිකත් එක්ක ඔබේ අවධානය මේ ධර්ම මාර්ගයේ තුලම තබා ගන්නට උත්සාහවත් වෙන්න. මේක ඉතාම වැදගත්. මේ ප්‍රතිපදාව පුරණ කෙනෙකුට යම් මට්ටමකදී ඔබටත් ඉතාම වැදගත් වෙනවා. එනිසා මේ කරුණු යම් මට්ටමකින් දැනුම් පරාසයට එකතු කරගෙන තබා ගන්න. කිසිසේත්ම කියන්නේ මේක පාඩම් කරගත්තේ නැහැ කියලා නිවන් දකින්න බෑ කියලා නෙමෙයි. හැබැයි මේ අවබෝධය නැතුව ඔබට නිවන් දකින්න බෑ. නිසා ඒ කාරණා පිළිබඳව ප්‍රධාන වශයෙන් අවධානයක් යොමු කරන්නට කියලා ඔබට බොහොම කල්යාණ මිත්‍ර භාවයෙන් සිහිපත් කරනවා. කල්පනා කරගන්න අද දවසේදී මේ විදිහට සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරාදී පවත්කලේ තාම වටිනා කුසලයක් සිද්ධ කරගන්නට යෙදුනේ. මේ සිද්ධ කරගත්ත කුසලයේ අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතුයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේටත්, අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේටත්, ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස හේතු උපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලු කුසලයන් සියලු දෙවියෝ සතුටින් සාධුනාදයෙන් අනුමෝදන් වනු ලබත්තා. දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසෙන්නටම හේතුපනිශ්‍රේ වේවා කියලා අපි දෙවියන්ටත් පින් අනුමෝදන් කරනවා. සම්යද්දෘෂ්ටික ඒ සියලු සමන්දිව රාජ්‍යයන් ඇතුළු සියලු දේවගණ සමූහයාට මේ පින් අනුමෝදන් කරනවා. දෙවියෝ සතුටින් සාධුනාදයෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්තා කියලා හැම දිනාම මේ පින් දෙවියන්ට අනුමෝදන් කරන්න. ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් අපි විශේෂයෙන්ම අනුමෝදන් කරනවා. අද ධර්මදේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරන ඒ පින්වත් පිරිස නමින් මේ පරලෝකීය සියලුම ඥාතීන්ට අද මේ මාතිකා වැඩසටහනේ දායකත්වයේ දරනවා අමිල පෙරේරා සහ පුන්සිසි සෝමරත්න දෙපළ විසින්. ඒ පින්වත් දෙපළ බලාපොරොත්තු වෙනවා ඒ සියලු දෙනා නමින් මේ පරලෝ යන්නට යෙදුණු ඥාතීන් නැත්නම් මේ ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නට
මේ සෑම සිළු දෙනා නම් වෙනොත් යම් ඥාතිවරයෙක් වර්ග පරම්පරා ඥාතව සිටිනම් සෑම සිළු ඥාති වර්ගයාම මේ පින තමන් කළ පිනක් මේ සතුටින් සාධනාදීන් අනුමෝදන් වනු ලබත්වා ඥාතින් තුතුම් නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු උපනිශ්‍රේම වේවා කියලා සාධු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද දවසේදී මේ ධර්ම දේශනාව මුළු ලෝකයටම ධර්ම දානයක් විදිහට ලබා දීලා ඒ පින්වත් අමිල පෙරේරා සහ පොන්සිස් සෝමරත්න දෙපළ බලාපොරොත්තු වෙනවා. නිමල් පෙරේරා, චාන්දනී පෙරේරා, රත්නායක සෝමරත්න, මැණිකේ සෝමරත්න යන දෙමව්පියන්ට ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ දෙමව්පියන් ඇතුළු දායකත්වයෙන් කටයුතු කළ ඒ පින්වත් සෑම සිළු දෙනාට පින්වත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටත් මේ උතුම් කුසලය අමා මහ නිවනින් සැනසෙන්නටම හේතු උපනිශ්‍රේම වේවා. නිදුක් නිරෝගී සුවපත් බව චිර ජීවනයේම සැලසේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.